ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් රාජධානිය එහෙම නැත්නම් කවුරු ගන්න කිව්වොත් එංගලන්තේ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙසැම්බර් 19 වෙනිදා පවත්වන දවස් 10යි පවත්වන නිමිති. මේ මැතිවරණයේ දෙමින් කොන්සර්වේටිව් පක්ෂයේ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොවැම්බර් මාසයේ 25 වෙනිදා හිඳස්ව. මේ ප්‍රකාශනයේ තමයි මේ තියෙන්නේ. මේකේ 53 වෙනි පිටුවේ ලංකාවේ පෞද්ගලික අරුතේ විසිරීම දැස ලංකාව තුල රාජ්‍ය දෙකක් බිහි කළ යුතුයි. කොන්සර්වේටිව් පක්ෂයේ තමයි ප්‍රතිපත්තිය සඳහන් කරලා ඒ සඳහා ජනවර්මන් කිල්ලා දෙනවා. තියෙන ප්‍රශ්නෙට විසඳුම රට තුල රාජ්‍යයන් දෙකක් බිහි කිරීම කියලා කොන්සර්වේටිව් පක්ෂ විශ්වාස කරනවායි කියලා ඒකට ජනවර්මක් 13 වෙනිදාට ඉල්ලා සිටිනවා. එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කර දැනටමත් පාලනය කරන මේ මැතිවරණයෙන් බලය ගැනීමට වඩා ඉඩ තිබෙන පක්ෂය තමයි කොන්සර්වේටිව් පක්ෂය. ඒතර කොන්සර්වේටිව් පක්ෂේ ජනවර්මක් පතන්නේ මොකටද? ලංකාව තුල දෙමළ ඊළම නමින් වෙනම රාජ්‍යයක් බිහි කරන්නේ. මේ කොන්සර්වේටිව් පක්ෂය කරපු මේ වැඩේට අපි නිහඬව බලාගෙන හිටියොත් ඊළඟ මැතිවරණය වෙද්දී එංගලන්තයේ තියෙන තීරණාත්මක දෙමළ ඡන්ද ටික තමන්ට ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් අනිත් දේශපාලන පක්ෂත් ශ්‍රී ලංකාවේ දෙමළ ඊළම පිහිටුවීමට අපේ සහයෝගය ලබා දෙනවා කියන කාරණය සඳහන් කරා. මේ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළොත් ඔවුන්ට ජනවරමක් තියෙනවා නීත්‍යානුකූලවම දෙමළ ඊළම වෙනුවෙන් ජාත්‍යන්තර කරලිය පෙනී සිටින්න, දෙමළ ඊළම වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පටන් ගන්න, දෙමළ ඊළම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය දෙන්න, ඒ නිසා දෙමළ ඊළම වෙනුවෙන් අරමුදල් වෙන් කරන්න. මේක අතිශයින්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන භයානක තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ ලෝකයේ බලගතු රාජ්‍යයක් වන එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයේ අභියෝගයට ලක් කරලා මේ වෙනුවට දින 8ක් වෙනවා. මේ පිළිබඳ එක්සත් රාජධානියේ තියෙන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මේ දක්වා සුව නින්දක සැතපී ඉන්නේ. දවස් 8ක් ගියත් එක්සත් රාජධානියේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ පිළිබඳ කිසිම නිවේදනයක් නිකුත් කළ නැහැ. හරිනම් ඔවුන් මේ හෙලා දෙකෙමින් නිවේදනයක් නිකුත් කළ යුතු තිබුණා. මේ අඩංගු කාරණය ඉතිහාසයට, පුරාවිද්‍යාවට, නීතියට එකඟ නැහැ කියලා අභියෝගයට ලක් කළ යුතු තිබුණා. නමුත් තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදාගෙන ඉන්නවද, එහෙම නැත්නම් බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවයට හොරට නිදාගෙන ඉන්නවද කියන එක නම් මම දන්නේ නැහැ. ඇත්තෙම මේවා හෙලිදරව් කරන්න ඕනේ අපි නෙවෙයි, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්. මහජන මුදලින් දැවැන්ත මුදලක් වියදම් කරලා අපි මහ කොමසාරිස් කාර්යාලයක් එහි නඩත්තු කරන්නේ, ප්‍රකෝටි ගානක් ධනය වැය කරමින් තානාපති නිලධාරීන්ව නඩත්තු කරන්නේ, මෙවැනි රටට අහිතකර දේවල් සොයා බලා ප්‍රසිද්ධ කරන්නේ. නමුත් ඔවුන් තමන්ගේ යුතුකම ඉටු කළා නැහැ. අඩුම ගානේ විදේශ ඇමතුමාව මේ පිළිබඳව දැනුවත් කරා කියලා මම හිතන්නේ. විදේශ ඇමතුමා දැනුවත් කරා නම් මේ විනිට එතුමා මේ පිළිබඳ පියවරක් අරන් තියෙන්න ඕනි. නිසා විදේශ ඇමතුතුමා දැනුවත් කිරීමටවත් මේ අය කටයුතු කරාය කියලා අපි හිතන්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය අභියෝගයට ලක් කරමින් ඒ සඳහා ජනවරමක් ප්‍රධාන දේශපාලන පක්ෂය මේ මොන විටත් බලයේ සිටින දේශපාලන පක්ෂය කටයුතු කරද්දී අපේ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් නිදා වැටෙන්නේ ඇයිදයි, ඔවුන් බෙදුම්වාදීන් සමග හවුලේ කටයුතු කරන්නේ ඇයිදයි කියන එක ගැන විදේශ අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. Breaking.lk